දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ දියණිය මිය ගොස් ඇති බවට ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ වගේම ලෝකේ පුරාම වෙබ් අඩවිවල ප්‍රවෘත්තියක් පළවෙන්නට ගත්තා. එය බැලූ බැල්මටම ඩේවිඩ් මිලර්ගේ දියණිය බව සැක නොමැතිව දැක ගන්නට පුළුවන්. මොකද ඔහුගේ Instagram ගිණුමේත් ඔහු ඔහුගේ ශෝකය පළ කර සටහනක් තබා තිබුණා දියණියක් සහ ඩේවිඩ් මිලර්ගේ ඡායාරූපයක් සමගින්. ඉතින් එහි කොතනකවත් සඳහන් වන්නේ ඒ ඇයගේ දියණිය නොවන බව. නමුත් දියණියද යන්නත් හරිහැටි සඳහන් වන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනා පැවසුවේ මේ ඩේවිඩ් මිලර්ගේ දියණිය පිළිකා රෝගයක් හේතුවෙන් මිය ගොස් ඇති බව. නමුත් ඉන්දියා මාධ්‍ය වේදිකාවක් තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා මේ ඩේවිඩ් මිලර්ගේ දියණිය නොවන බව. මෙය වෙබ් අඩවි වලින් සිදු කළ එක වරම ප්‍රචාරයත් සමග නොමග යැවීමක් බව තමයි ඔහු සඳහන් කරන්නේ. වගේම තවත් තැන්වල එවැනි වාර්තා තිබෙනවා. මේ සමහරක් තැන්වල වාර්තා තිබෙනවා ඩේවිඩ් මිලර්ගේ මිත්‍රයෙකුගේ දියණියක් බව. සමහරක් වාර්තා නැත්නම් මේ ඉන්දියා මාධ්‍ය වේදිකාව පවසන්නේ ඇය ඩේවිඩ් මිලර්ගේ හොඳ රසිකාවියක් බව. නැත්නම් ක්‍රීඩා ලෝලියෙක් නිසා මීට වසර ගණනාවකට පෙර දැන හඳුනාගෙන ඇගේ මේ රෝගී තත්ත්වයත් සමග ඩේවිඩ් මිලර් සමීප වී සිටි දැරියක් බව තමයි සඳහන් වන්නේ. ඉතින් ඉන්දියා මාධ්‍ය වේදිකා පවසන පරිදිත් සමහර වෙබ් අඩවි පවසන පරිදිත් මේ ඩේවිඩ් මිලර්ගේ දියණිය නොවන බව තමයි සඳහන් වන්නේ. ඉතින් අන්තර්ජාලයේ තොරතුරු සොයා බැලුවා ඩේවිඩ් මිලර්ගේ දියණියක් සම්බන්ධයෙන් හරිහැටි මීට පෙර වාර්තාවක් සඳහන් වන්නේ නැහැ. ඉතින් මේ දියණියද නැතිනම් වෙනත් දැරිවියක්ද යන්න හරිහැටි පැහැදිලි නැහැ. මොකද ඔහුගේ Instagram ගිණුමෙත් එය පැහැදිලිව දක්වා නැහැ. ඉතින් ඔහුගේ ඒ සටහන අනුව පෙනී යන්නේ නම් දියණියක් වගේ. නමුත් මේ ඉන්දියා මාධ්‍ය වේදිකා කියන දේ සහ තවත් වාර්තා තිබෙනවා මේ ඔහුගේම දියණිය නොවන බව. ඉතින් ඩේවිඩ් මිලර්ම පසුව ප්‍රකාශයක් කළහොත් පමණයි මෙහි සත්‍ය අසත්‍යතාවය හොයාගන්නට පුළුවන්. කොහොම වුණත් දැන් මත දෙකක් තිබෙනවා. මේ ඩේවිඩ් මිලර්ගේම දියණියද නැතිනම් මේ වෙනත් යහළුවෙක්ගේ දියණියක්ද යන ප්‍රශ්නය. කොහොම වුණත් ඩේවිඩ් මිලර් මේ කුඩා දැරිවිය ලෝකය හැර යාම පිළිබඳව දැඩි කනස්සල්ලකින් සිටින බවයි පෙනී යන්නේ. චැනල් එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.